රාජ්‍ය ප්‍රකාශ කරනවා ගෑස් සිලින්ඩරේ අපේ ගෑස් සිලින්ඩරේ අයිති තියෙන්නේ අපිට ඒක වෙන කාටවත් දෙන්න බෑ. එහෙමනම් අපි කියලා වෙන කාටවත් දෙනව නම් පළාත් පාලන මැතිවරණ අහෝසි කරලා දෙන්න. එහෙම නැතුව නීති විරෝධී වැඩ කරන්න එපා කියලා මැතිවරණ කොමිසමට අපි බලපෑම් කරනවා. සිලින්ඩරේ පළාත් පාලන මැතිවරණ තරම් කරන නීත්‍යානුකූලව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා අපිට අවසර දීලා තියෙනවා. හැබැයි පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශයට පත් කළ තීද්දි ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරා. එතනදී ගෑස් සිලින්ඩරේ ලකුණ අවභාවිතාවට ලක් වුණා. ජනාධිපතිවරයාට ස්වාධීනව ඉදිරිපත් වෙන්න ගෑස් සිලින්ඩරේ ලකුණ දීලා තියෙද්දි ඊට පසුව එළඹෙන පැවැත්වීමට නියමිත 2024 මහා මැතිවරණයට ගෑස් සිලින්ඩරේ ලකුණ දේශපාලන පක්ෂයට ස්ථීර වශයෙන්ම ගන්නකොට මේ වෙනුවට සැලසුම් ක්‍රියාත්මක වෙනවා. සමන්දත් පත්‍රය ප්‍රකාශ කරන පැහැදිලිවම ගෑස් සිලින්ඩරේ ලකුණෙන් මැතිවරණයට ඒගොල්ලෝ බොහෝ දුරට ඉදිරිපත් වෙනවා කියලා. අපි ආනවා පළාත් පාලන මැතිවරණය අහෝසි කළ නැතුව තියෙද්දි ගෑස් සිලින්ඩරේ ලකුණ අපිට දීලා තියෙද්දි තරම් කරන්න කොහොමද සමන්ත්‍රඥප්පේ මහා මැතිවරණ ගෑස් සිලින්ඩරේ ලකුණ තරම් කරන්නේ? එහෙම කොහොමද අයිතියක් තියෙන්නේ? අපේ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාගේ බරපතලස විරෝධය දක්වනවා. මේ පලාප්පාල මැතිවරණයට දීලා තිබ්බ ගෑස් සිලින්ඩරේ ලකුණ අපිට අයිති ලකුණ අවභාවිතා කරන්න ඉඩ දෙන්න එපා. මේක සදාචාර තත්වයක් නෙමෙයි. සමනයක නොහැකි පාඩුවක් මේ රටේ ස්වාධීන කණ්ඩායම් වලට සිද්ධ වෙනවා. පළාත්පාල ආයතන වලට නාම යෝජනා බාර දීලා තියෙනවා. අපමුදල් තැන්පත් කරලා තියෙනවා. පළාත්පාල මැතිවරණ අහෝසි කරලා නැහැ. එහෙව් තත්ත්වයක් තිබෙදී කූට කුමන්ත්‍රණ කියදෙනවා හංසයා ලකුණ කියන පක්ෂයේ. ඒ පක්ෂ තියෙන ලාංඡනය අයින් කළා ගෑස් සිලින්ඩර ලකුණ අරගෙන මහා මැතිවරණ තරම් කරන්න. අපි මේකට විරුද්ධව නඩු ගානවා. අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒකින්ද අපි කියනවා ගෑස් සිලින්ඩරේ ලකුණ ගන්න හදන දේශපාලන පක්ෂ කල්පනාවෙන් වැඩ කරන්න. අපිට වෙලා තියෙන අසාධාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේදී අපි අධිකරණ ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ මේ රටේ පුරවැසියන්ට දවසකට මැතිවරණ ප්‍රමාද කර නොකළ යුතු හින්දා. එම නිසා අපි කියන පැහැදිලිවම මැතිවරණ කොමිසමට විරුද්ධව අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. නීත්‍යානුකූලව අහෝසි නොකළ මැතිවරණයක ලාංඡන වෙනත් දේශපාලන පක්ෂයකට ස්ථීර වශයෙන්ම දෙනවනම් ඊට එරෙහිව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියන එක රාජ්‍ය ප්‍රකාශ කරනවා. ගෑස් සිලින්ඩරේ අපේ ගෑස් සිලින්ඩරේ අයිති තියෙන්නේ අපිට. ඒක වෙන කාටවත් දෙන්න බෑ. එහෙමනම් අපි කියලා වෙන කාටවත් දෙනවනම් පළාත් පාලන මැතිවරණ අහෝසි කරලා දෙන්න. එහෙම නැතුව නීති විරෝධී වැඩ කරන්න එපා කියලා මැතිවරණ කොමිසමට අපි බලපෑම් කරනවා. ගෑස් සිලින්ඩරේ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ 2023 පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දුන්න ඒ නාම ස්වාධීන අපේක්ෂකයන්ට. ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් කීපයක් ගෑස් සිලින්ඩර ලකුණින් සෑම දිස්ත්‍රික්කයකටම නාම යෝජනා බාර දීලා තියෙනවා. එහෙමනම් ඒ මැතිවරණය අහෝසි කරලා නැහැ. අවශ්‍ය නොකළ මැතිවරණයක අපේක්ෂකයන්ට දීලා තියෙන ලාංඡනය කොහොමද මැතිවරණ කොමසාරිස් කාර්යාලය මේ සමන් රත්නායකට ඕන විදිහට ආභාවිතා කරන්නේ? මේක සමන් රත්නායකගේ පක්ෂයකට දුන්නොත් සමන් රත්නප්‍රියලගේ පක්ෂයකට දුන්නොත් සමන් රත්නප්‍රියල අනිවාර්යයෙන් මේ ගෑස් සිලින්ඩරේ ලකුණ ස්ථිර වශයෙන් මේ පක්ෂයට යොදා ගන්නවා. එම නිසා 2023 පළාත් පාලන මැතිවරණ තරම් කරන්න ඉන්න ගෑස්ලින් තරම් කරන්න ඉන්න අපේක්ෂකයන්ට බරපතල සාධාරණයක් සිද්ධ වෙනවා. පාඩුව සමනය කළ නොහැකි පාඩුවක් දේශපාලන වශයෙන් අපිට සිද්ධ වෙනවා. ඒකට මැතිවරණ කොමිසම් සභාවක් කියනවා කියන එක පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඔව්, අපි පැහැදිලිවම ඊයේ මධ්‍යම රාත්‍රියේ 12ට පෙර ඊමේල් මගින් සහ වට්ස්ඇප් මාර්ගයෙන් මැතිවරණ කොමිසම් ජෙනරාල්තුමාට අපි ලිඛිතව දන්වලා තියෙනවා. අද දිනේදී අපි ලිඛිතව මැතිවරණ කොමිසම් සභාවට මේ ඉල්ලීම කරනවා, පැමිණිල්ල කරනවා. එහෙම නොවුනොත් අසාධාරණ විදියට කුඩම්මාගේ සැලකිලි ස්වාධීන කණ්ඩායම් වලට මේ රටේ මැතිවරණ කොමිසම කරනවා නම් මිනිස්සුන්ට අසමාන කොට සැලකනවා නම් මැතිවරණ කොමිසම් සභාව අසාධාරණයට පත් කරනවා නම් සිවිල් පුරවැසියන් අපේක්ෂකයන්ව ස්වාධීන කණ්ඩායම් අපේ ඊට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නවා කියන පැහැදිලිව ප්‍රකාශ කරනවා. රාජ්‍ය ප්‍රකාශ කරනවා ගෑස් සිලින්ඩරේ අපේ ගෑස් සිලින්ඩරේ අයිති තියෙන්නේ අපිට. ඒක වෙන කාටවත් දෙන්න බෑ. එහෙමනම් අපි කියලා වෙන කාටවත් දෙනවනම් පළාත් පාලන මැතිවරණ අහෝසි කරලා දෙන්න. එහෙම නැතුව නීති විරෝධී වැඩ කරන්න එපා කියලා මැතිවරණ කොමිසමට අපි බලපෑම් කරනවා.
සිලින්ඩරේ පළාත් පාලන මැතිවරණ තරඟ කරන්න නීත්‍යානුකූල මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා අපිට අවසර දීලා තියෙනවා. හැබැයි පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශයට පත් කළ තීද්දි ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරා. එතනදී ගෑස් සිලින්ඩරේ ලකුණ අවභාවිතාවට ලක් වුණා. ජනාධිපතිවරයාට ස්වාධීනව ඉදිරිපත් වෙන්න ගෑස් සිලින්ඩරේ ලකුණ දීලා තියෙද්දි ඊට පසුව එළඹෙන පැවැත්ම නියමිත 2024 මහා මැතිවරණයට ගෑස් සිලින්ඩරේ ලකුණ දේශපාලන පක්ෂයට ස්ථීර වශයෙන්ම ගන්නකොට මේ වෙනුවට සැලසුම් ක්‍රියාත්මක වෙනවා. සමන්දත් පත්‍රයේ ප්‍රකාශ කරන පැහැදිලිවම ගෑස් සිලින්ඩරේ ලකුණෙන් මැතිවරණය ඒගොල්ල බොහෝ දුරට ඉදිරිපත් වෙනවා කියලා. අපි අහනවා පළාත් පාලන මැතිවරණය අහෝසි කළ නැතුව තියෙද්දි ගෑස් සිලින්ඩරේ ලකුණ අපිට දීලා තියෙද්දි තරම් කරන්න කොහොම සමන්ත්‍රත්නප්පේ මහා මැතිවරණ ගෑස් සිලින්ඩර ලකුණ තරම් කරන්න. එහෙම කොහොමද අයිතියක් තියෙන්නේ? අපේ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාගේ බරපතලස විරෝධය දක්වනවා. මේ පලාප්පාල මැතිවරණයට දීලා තිබ්බ ගෑස් සිලින්ඩර ලකුණ අපිට අයිති ලකුණ අවභාවිතා කරන්න ඉඩ දෙන්න එපා. මේක සදාචාර තත්ත්වයක් නෙමෙයි. සමනයක නොහැකි පාඩුවක් මේ රටේ ස්වාධීන කණ්ඩායම් වලට සිද්ධ වෙනවා. පළාත්පාල ආයතන වලට නාම යෝජනා බාර දීලා තියෙනවා. අප මුදල් තැන්පත් කරලා තියෙනවා. පළාත්පාල මැතිවරණ අහෝසි කරලා නැහැ. එහෙව් තත්ත්වයක් තිබෙදී කූට කුමන්ත්‍රණ කියදෙනවා. හංසයා ලකුණ කියන පක්ෂයේ ඒ පක්ෂයේ තියෙන ලාංඡනය අයින් කළා. ගෑස් සිලින්ඩර ලකුණ අරගෙන මහා මැතිවරණ තරඟ කරන්න. අපි මේකට විරුද්ධව නඩු ගානවා. අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒකින් අපි කියනවා ගෑස් සිලින්ඩරේ ලකුණ ගන්න හදන දේශපාලන පක්ෂ කල්පනාවෙන් වැඩ කරන්න අපිට වෙලා තියෙන අසාධාරණේ සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේදී අපි අධිකරණ ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ මේ රටේ පුරවැසියන්ට දවසකට මැතිවරණ ප්‍රමාද කර නොකළ යුතු වින්දා. එම නිසා අපි කියන පැහැදිලිවම මැතිවරණ කොමිෂමට විරුද්ධව අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. නීත්‍යානුකූලව අහෝසි නොකළ මැතිවරණයක ලාංඡන වෙනත් දේශපාලන පක්ෂයකට ස්ථීර වශයෙන්ම දෙනවා නම් ඊට එරෙහිව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියන එක රාජ්‍ය ප්‍රකාශ කරනවා. ගෑස් සිලින්ඩරේ අපේ ගෑස් සිලින්ඩරේ අයිති තියෙන අපිට ඒක වෙන කාටවත් දෙන්න බෑ. එහෙමනම් අපි කියලා වෙන කාටවත් දෙනව නම් පළාත්පාලන මැතිවරණ අහෝසි කරලා දෙන්න. එහෙම නැතුව නීති විරෝධී වැඩ කරන්න එපා කියලා මැතිවරණ කොමිසමට අපි බලපෑම් කරනවා. ගෑස් සිලින්ඩරේ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ 2023 පළාත්පාලන මැතිවරණයට නාම යෝජනා බාර දුන්න ඒ නාම ස්වාධීන අපේක්ෂකයන්ට. ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් කීපයක් ගෑස් සිලින්ඩර ලකුණින් සෑම දිස්ත්‍රික්කයකටම නාම යෝජනා බාර දීලා තියෙනවා. එහෙමනම් ඒ මැතිවරණය අහෝසි කරලා නැහැ. අහෝසි නොකළ මැතිවරණයක අපේක්ෂකයන් දීලා තියෙන ලාංඡනය කොහොමද මැතිවරණ කොමසාරිස් කාර්යාලය මේ සමන් රත්නායකට ඕන විදිහට ආභාවිතා කරන්නේ? මේක සමන් රත්නායකගේ පක්ෂකට දුන්නොත් සමන් රත්නප්‍රියලගේ පක්ෂකට දුන්නොත් සමන් රත්නප්‍රියල අනිවාර්යයෙන් මේ ගෑස් සිලින්ඩරේ ලකුණ ස්ථිර වශයෙන් මේ පක්ෂයට යොදා ගන්නවා. එම නිසා 2023 පළාත්පාලන මැතිවරණය තරඟ කරන්න ඉන්න ගෑස් සිලින්ඩර තරඟ කරන්න ඉන්න අපේක්ෂකයන්ට බරපතල සාධාරණයක් සිද්ධ වෙනවා. පාඩුව සමනය කළ නොහැකි පාඩුවක් දේශපාලන වශයෙන් අපිට සිද්ධ වෙනවා. ඒකට මැතිවරණ කොමිෂන් සභාවක් කියනවා කියන එක පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒක දැන් ඔක්කොමල ගිහිල්ලා ඊයමක් කරාද? ඔව්, අපි පැහැදිලිවම ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පෙර ඊමේල් මගින් සහ WhatsApp මාර්ගයෙන් මැතිවරණ කොමිසම් ජෙනරාල් තුමාට අපි ලිඛිතව දන්වලා තිනවා. අද දිනේදී අපි ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාවට මේ ඉල්ලීම කරනවා, පැමිණිල්ල කරනවා. එහෙම නොවුනොත් අසාධාරණ විදියට කුඩම්මාගේ සැලකිලි ස්වාධීන කණ්ඩායම් වලට මේ රටේ මැතිවරණ කොමිසම කරනවා නම් මිනිස්සුන්ට අසමහර කොට සැලකනවා නම් මැතිවරණ කොමිෂන් සභාව අසාධාරණයට පත් කරනවා. සිවිල් පුරවැසියන් අපේක්ෂකයන්ව ස්වාධීන කණ්ඩායම්ව අපේ හිතේ ඉරිව නීත්‍යානුකූල පියවර ගන්නවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා.